කෝවිඩ් ගැන කතා කරනකොට මේ JN1 කියන උප ප්‍රභේදය සබ් වේරියන්ට් කියලා කියන්නේ මේක ඉස්සෙල්ලාම වාර්තා වුණේ සැප්තැම්බර් මාසේ ඇමරිකාවෙන් ඊට පස්සේ කැනඩාව ප්‍රංශය එක්සත් රාජධානිය ස්වීඩනය ආදී රටවල් ගණනාවක වාර්තා වුණා මේ නොවැම්බර් මාසේ තමයි මේ ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ වාර්තා වෙන්න පටන් ගත්තේ ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ නිරන්තරයෙන් දැන් කෝවිඩ් රෝගය ගෝලීය රෝගයක් වශයෙන් අපි කියන්නේ පැන්ඩමික් කියලා ඒ තත්ත්වයෙන් මග ඇරුණාට පස්සේ මේ කෝවිඩ් පිළිබඳ ආවේක්ෂණය නැවැත්තුවේ නැහැ. ලෝකේ රටවල්වල යම් ප්‍රමාණයක පරීක්ෂණ කරගෙන යනවා මේ රෝගීන් වාර්තා වෙනවද කියලා බලනවා. ඒ වගේම අර ජීනෝමික් සීක්වන්සි කියලා මේ වගේ සබ් වේරියන්ට් නැත්නම් වෛරස්වල උප ප්‍රභේද ඇති වෙනවද කියන එක පිළිබඳව නිරන්තර පරීක්ෂාවක යෙදෙනවා සියලුම රටවල්වල. කිසිම රටක් කෝවිඩ් රෝගීන් බිඳුවට වාර්තා වෙන අවස්ථාවක් නැහැ. රටවල් කීපයක් තියෙනවා ඉතා කුඩා දූපත් ඒ අරෙන්න අනිත් හැම රටකම යම් ප්‍රමාණයක් කෝවිඩ් වාර්තා වෙනවා. දැන් අපේ රටේ ගත්තත් පසුගිය මාස 2 3 4 කාලය තුල අපි ඒ කෝවිඩ් සඳහා පරීක්ෂණ කරා. එහිදී අපි දැක්කා රෝගීන් 2-3 දෙනෙක් වාර්තා වෙනවා. ඉතින් පසුගිය සති 2ක පමණ කාලය තුල අපි මේ අපේ ආවේක්ෂණ වසංගත රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කරා. අපි විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මෙම උප ප්‍රභේදය වේරියන්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා. වේරියන්ට් ඔෆ් කන්සර්න් නෙමෙයි වේරියන්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා කියන්නේ මේ පිළිබඳ අවධානය යොමු කරමින් වැඩිපුර පරීක්ෂණ කරමින් අපේ වසංගත රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කරන්න ඕන කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සඳහා දීලා තියෙන උපදේශය. එයින් කියන්නේ අපි ශ්වසන රෝග පිළිබඳව අපි ආවේක්ෂණය ශක්තිමත් කරන්න අපි කියනවා ILI කියලා ඉන්ෆ්ලුවෙන්සා ලයික් ඉල්නස් සර්වේලන්ස් අනිත් එක තමයි සිවිය ඇකියුට් රෙස්පිරේටරි ඩිසීස් ඉල්නස් සර්වේලන්ස් මෙන්න මේ ශ්වසන රෝග පිළිබඳ ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම තමයි කළ යුතු වන්නේ. ඒතර අපේ රටේ අපේ ස්ථාන 13ක ප්‍රධාන රෝහල් 13කින් අපි සාම්පල් ගෙන්න ගත්තා. දැන් රෝහල් 19කින් අපි දිනපතා මේ සාම්පල් නියදි ලබාගෙන ඒවා ටෙස්ට් කරලා බලනවා එකක් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් සඳහා සහ කෝවිඩ් සඳහා. ඉතින් අපි දැක්කේ නෑ මේ පරීක්ෂණවලදී පසුගිය කාලේ විශාල වැඩිවීමක්. සාමාන්‍ය මෙතෙක් කල් වාර්තා වුණ විදිහට තමයි වාර්තා වුණේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ගිය සෙනසුරාදා ඉරිදා දවස්වල අපි ළමා රෝහලේ, ජාතික රෝහලේ, රාගම රෝහලේ වැඩිපුර සාම්පල් අපි ගෙනත් ටෙස්ට් කරලා බැලුවට එහෙම වැඩිවීමක් දකින්න ලැබුණේ නෑ. ඉතින් ඒ නිසා මේ ගැන අපි දැනුවත් වෙන එක වැදගත් වෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමා කිව්වාගේ ඕනෑම ශ්වසන රෝගයක් පැතිරීම් වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැළඳීම නිතර අත්සේ දීම ඒ වගේම අපි දෙදෙනෙක් අතර තියෙන පරතරය වැඩි කරලා ඒක තියා ගැනීම ඒක වැදගත් වෙනවා. ඉතින් මම හිතන අපි සාමාන්‍යයෙන් දෙසැම්බර් මාස වෙනකොට අපි දකිනවා ලෝකෙ පුරාම මේ ශ්වසන රෝගවල වැඩිවීමක්. ඉතින් ඒ නිසා ඒ පරිස්සම තියාගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව දැඩි අවධානමක් අපිට මේ අවස්ථාවේ නැහැ. ඉතින් අපි නමුත් නිරන්තරයෙන් සාම්පල් පරීක්ෂා කරමින් නියදි පරීක්ෂා කරමින් ඒ පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා.